මහසිකුරාදා දිනය ලෝකවාසීන් යේසු ස්වාමීන් වහන්සේගේ ඝාතනය සිහිපත් කරන දිනේ අදයි. අන්නේ දිනේ අපි මේ ස්ථානෙට එන්න යොමු වුණේ විශේෂයෙන්ම යේසුගේ ඝාතනය සිදු වුණු පලස්තීනයේ අදටත් සිදුවෙන මහා ජන සංහාරය සමාජයේ අවධානය යොමු කරන්නට ඒ වගේම අපේ විරෝධය ප්‍රකාශ කරන්නට මේ පලස්තීන ජනතාවට අපේ සහය ඔවුන්ගේ අරගලයට අපේ සහය ප්‍රකාශ කරන්නටයි අපි මෙතන ආවේ. අපි දන්නවා අද දවස වෙන විටත් සිදු අය කාන්තාවන් මහා ජන සංහාරයක් සිදු වෙනවා. ඒ වගේම මේක තියෙන කනගාටුදායක තත්ත්වය තමයි ඇමරිකාව ප්‍රමුඛ කිතුනුයි තියාගන්නා බටහිර රටව ඊශ්‍රායලයේ ශක්තිමත් කරන මේ ජන සංහාරය කරගෙන යන්නට ඔවුන්ගේ සහය ආශිර්වාදයේ ඔවුන්ගේ අනුග්‍රහය ලබා දෙමින් ඉන්නවා. ඇත්තම ඔවුන් කරන්නේ දකින්නේ අපේ ආගමික විශ්වාසය තුළ කිතුනුයි තියාගන්නා මේ බටහිර රටවල් දත් යේසුව ඝාතනය කරන මේ මහා ජන සංහාරය සිදු කරන අපි ඊශ්‍රායල් රජයටත් ඒ වගේම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ඉල්ලා සිටිනවා මේ ජන සංහාරයට වහම තිත තියන්න. ඊශ්‍රායලේ අවුරුදු ගණනාව අවුරුදු 70 ගණන් මේ පලස්තීන දේශය ආක්‍රමණය කරමින් ඉන්නේ වහම මේ ආක්‍රමණය නවත්තන්න. අපි දකිනවා ඇමරිකාව ප්‍රමුඛ මේ අධිරාජ්‍යවාදය ලෝකයේ ගොඩක් තැන්වල ඉරාකේ වෙන්න පුළුවන්, ඇෆ්ගනිස්තානයේ වෙන්න පුළුවන්, ලංකාවෙත් මුළු වයිකල් පිටුපස මේ ඇමරිකන් ප්‍රමුඛ අධිරාජ්‍යවාදය තමයි ක්‍රියාත්මක වුණේ. ඔවුන්ගේ ඔවුන්ට ගැටගම් දක්වන මේ රටවල්වල ආණ්ඩු විසින් තමයි මේ ජන සංහාරයන් ක්‍රියාත්මක කරන්නේ. හැබැයි ඒවා පිටුපස ඉන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ අධිරාජ්‍ය. ඔවුන් තමයි බලවත් විරෝධය ප්‍රකාශ කරන තම පලස්තීන ජනතාව වෙනුවෙන් අපේ කනකාටුව ඝාතනය දක්වනු වාද වුණු මේ ජනතාව වෙනුවෙන් අපේ කනකාටුව ප්‍රකාශ කරන අපි එක පැත්තකින් අපි සන්තෝෂයි. ලංකාවේ කෙසේ වෙතත් මුළු ලෝකෙම සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණනින් පාරට බැහැලා මේ ඊශ්‍රායලයේ තියෙන ජන සංහාරයට විරෝධය ප්‍රකාශ කරමින් ඉන්නවා. ඇත්තටම කාලේ එළබලා තියෙනවා මුළු ලෝකෙම ඉන්න පීඩිත ජනතාව එකට එකතු වෙන්න. මොකද අද එක්සත් ජාතීන්ගේ සංවිධානය යන්නේ බොරු පුස්සක් කියන එක හොඳටම ඔප්පු වෙලා ඉවරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මේ කියන ජන සංහාරය නවත්ත ගන්න බැරි ඉන්නේ. ඒ වගේම ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට තීන්දුවක් දුන්නත් මේ ඝාතනය මේ ජන සංහාරය නවත්ත ගන්න බැරිවයි. ඉතින් අද සිදු වෙලා තියෙනවා ලෝකවාසී හැම රටකම පීඩිත ජනතාව එකට එකතු වෙන නව මාවතක් ගොඩනගා ගන්න නිර්මාණය කරගන්න මේ අධිරාජ්‍යවාදයේ පෙරෙහි. සමහර විට අපෙන් ප්‍රශ්න අහනවා මේ ඇයි පලස්තීනයේ ජනතාව වෙනුවෙන් අපි මේ විදිහට නැගී සිටින්නේ කියලා. මම හිතනවා මේ අපි ලංකාවේ ජනතාව විදිහට අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ බෙදාගෙන වැඩ කරන්න. උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් ආවම ඒක උතුරු නැගෙනහිර ප්‍රශ්නයක්. ඒක උතුරු නැගෙනහිර දකුණ කියලා අපි කාන්තාව විදිහට, තරුණයෝ විදිහට අපි ජනතාව විදිහට බෙදිලා තමයි ක්‍රියා කරන්නේ. නමුත් අපි ඒ නිසාම මේ වෙලාවේ අපි දකින්න බැහැ පලස්තීනයේ ඉන්නත් අපේ දරුවෝ. අපි වගේ ගැහැණු මිනිසුන් කියලා අපිට දකින්න නොනුමක් නැහැ. ඒ නිසා මේ අධිරාජ්‍යවාදී ක්‍රමය මේක තමයි. ඒගොල්ලෝ අපිව මිනිසුන්ගේ මනස සකස් කරලා තියෙන්නේ බෙදා වෙන් කරලා දකින්න. එතකොට ඒගොල්ලන්ට ලේසි. ඒ නිසා මම හිතන අද දවසේ අපි පලස්තීනයේ දකින්නේ අපේම සහෝදර ජනතාවක් විදියට. මේ පහුගිය කාලවල උතුරු නැගෙනහිර වෙච්ච මිනිස් සංහාරයේ වගේම අපිට දැනෙනවා පලස්තීනයේ කියලා. විශේෂයෙන් අද වගේ දවසක අපි දකිනවා ලෝකයේ බොහෝ තැන්වල ජනතාව මේ වෙනුවෙන් නැගී සිටිනවා. නමුත් ඊට වඩා තා බලවත් රටවල් මේ වන විට මේ ජනතාව විනාශ කිරීම සඳහා මේ සංහාරයට අනුබලගෙන තර්කයට තමයි සිටින්නේ. ඊයේ වෙච්චි දැනගත්තා එක්සත් ජාතීන්ගේ සංගමය. කියන්නේ ඇත්තටම කිසිම බලයක් නැති කිසිම දෙයක් කරන්න බැරි කණ්ඩායමක් විදිහට අපි දකින්නේ අධිරාජ්‍යවාදීන් යැපෙන ඇමරිකාවෙන් විශේෂයෙන් යැපෙන අපි දිහා නිකන් අවඥාවෙන් බලලා අපිට උදව් කරනවා කියන නාමයෙන් තියෙන සංවිධානයක් විදිහට දකින්නේ මන්ද අපේ 30 අවුරුදු යුද්ධයේදී ඔවුන් කළේ මේ දෙමයි. අවසාන මොහොතේ ජනතාව අතරමං කරලා ඔවුන් යන්න ගියා. ඒ කාරණාව අපි දැක්කා පලස්තීනයේ මේ වෙලාවේ. ඒ නිසා මේ වෙලාවේ අපි
පිරිසක් විදියට සුළු වුණත් අපි නැගී සිටිනේ විශේෂයෙන් කිතුණු ජනතාව විදියට අපේ විදිමත් ක්‍රිස්තුන් වහන්සේ මුළු සමස්ත ජනතාව වෙනුවෙන් තමයි ජීවිත පූජා කරන්නේ. එතකොට ඒ පූජා කරපු ජීවිතේ අනුගමනය කරන්නේ නැත්නම් ඒක සාක්ෂි කරන්නේ. ඒලා ඉන්න අපි, රට වෙලා ඉන්න අපි මේ උන්වහන්සේ වන්දනමනය කරනවා. ඉතින් ඒක එක්තරා විදිහ සංකේතාත්මකව අපි අද දවසේ මාසිකුරාද දවසේ අපි පෙන්වන්න උත්සාහ කරන්නේ අපිට මේ සමස්ත ජනතාවම එකයි. අපි සිටගත යුත්තේ මේ වෙලාවේ right now at this moment කොහේද මිනිසුන් පීඩාවට පත් වෙලා සිටින්නේ වැඩිපුරම ප්‍රමුඛද මේ වෙලාවේ විවිධ රටවල යුද්ධ පවතිනවා. ලංකාවේ පීඩාවක ඉන්න මිනිස්සු. නමුත් අපි නැගී සිටින්නේ මේ මොහොතේ කොහේද මිනිසුන් පීඩාවට පත් වෙලා සිටින්නේ වැඩියෙන්ම පීඩාවේ මර්ධනයට ලක් වෙලා සිටින කොටනේ එතන අපි සිටගත යුතුයි කියන පිටුනුවන් විදියට අපි විශ්වාස කරනවා. ඒක මනුස්සකම කියලා මා විශ්වාස කරනවා. මේ ගාසාවේ හදවෙන්ත කුරිනු प्रदेश मुलिवायकाली सर्वदेश पलम वाइन शक्ति तम का इवर से अनियाय तटिक यारों ईक्य सभी युद्ध आदरव कुछ अं मुलिवायकाल युद्ध तक ईना आदरव मीनोम इन वाई पद कल मैना मन उम्मीद आण सर्वदेश इन अलीसवेल इन अली मनि कुल्ध नूचाक इंडिया इन अली சர்வதேச நாடுகள் பலமைந்த நாடுகள் திட்டமிட்டு நடத்துகின்ற இனஅழிப்பு எனவே ஒடுக்கப்படுகின்ற மக்களாக நாங்கள் ஒன்று கூடி இருக்கின்றோம். ஒடுக்கப்படும் மக்களுக்காக எனவே நீதி என்பது இந்த சர்வதேச நாடுகளிடம் அதே போன்று மனித உரிமை அமைப்புகளிடம் ஐநாவிடம் எதிர்பார்க்க முடியாத ஒன்று. எனவே ஒடுக்கப்படுகின்ற மக்கள் இனங்களாக ஒடுக்கப்படுகின்ற நாட்டின் மக்களாக நாங்கள் நீதி நிற்க வேண்டும். ஒன்றுபட்ட சக்தியாக मुलिवायकाल இலங்கைக்குமான நீதியை கேட்கின்ற நாளாக இருக்கின்றது. இது பெரிய வெள்ளிக்கிழமை.